අධිකරණය මගින් අපමත නිදහස් කර සිටින වෛද්‍ය සාෆි ශිහාෆ් ඩීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් රාජ්‍ය සේවා කොමිෂනයේ සෞඛ්‍ය සේවා කමිටුවෙන් ඉල්ලා ඇත්තේ තමාව නැවත සේවය පිහිටුවන ලෙසයි. එහෙත් මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා කැඳවා ඇති වාර්තා මෙතෙක් ලැබී නැති බැවින් වෛද්‍යවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බව ජනවාරි 13 වන දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සදහන් කර සිටිනවා. එම සිදුවීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු කිසිවක් විමසා නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවද නිවේදනයෙන් රාජ්‍ය සේවා කොමිෂමේ සභාව සදහන් කර සිටිනවා. එම නිවේදනය මේ ආකාරයෙන්. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය අංක 1209 රජමල්වත්ත පාර පත්තර මුල්ල අනිවාර්ය නිවාඩු ගන්වා ඇති වෛද්‍ය SSM ශාපි මහතා නැවත සේවයේ කැඳවීම සම්බන්ධවයි. අධිකරණය මගින් අපපිට මුදාහර ඇති වෛද්‍ය SSM ශාපි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස ඔහු විසින් රාජ්‍ය සේවා කොමිසම් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මගින් කර ඇති ඉල්ලීම පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ලබා දී නොමැත. එම වෛද්‍ය නිලධාරීවරයාට විරුද්ධව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා එහි වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇති අතර එම වාර්තාව මෙතෙක් ලැබී නොමැත. එම වාර්තාව සහ වෛද්‍ය SSM ශාපි මහතාගේ ඉල්ලීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා තම නිර්දේශය ඉදිරිපත් කරන තෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා බවට ප්‍රකාශ කරමි. මේ කරුණ සම්බන්ධයෙන් මේට පටහැනිව විවිධ මාධ්‍ය ජාලා මගින් සිදු කර ඇති සියලුම ප්‍රකාශයන් අසත්‍ය බවත් එම සියලුම ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් දන්වා සිටිමි. එසේම මේ පිළිබඳව අතිකරු ජනාධිපතිතුමා හෝ ජනාධිපති කාර්යාලයේ වෙනත් කිසිදු නිලධාරියෙකු හෝ මෙම කොමිෂන් සභාවෙන් හෝ ඒ යටතේ ඇති සෞඛ්‍ය සේවා කමිටුවෙන් හෝ කිසිදු ආකාරයක විමසීමක් සිදු කර නොමැති බවත් වැඩදුරටත් ප්‍රකාශ කරමි. MAB දයාසෙනරත් ලේකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2020/1/13. කෙසේවතත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාෆි ශිහාබ් ඩීන් සිදු කළ සිසේරියන් සැත්කම්වලදී සිංහල මව්වරුන් වඳපාවලට පත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගතියට පත් වූ මව්වරුන්ගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. වෛද්‍ය සාෆි ශිහාබ් ඩීන් මහතා ඇත් සිදු කළ සිසේරියන් සැත්කම් වලින් පසු තමන් වඳභාවයට පත් වූ බව කියමින් සිංහල ජාතික මව්වරුන් 1200කට අධික පිරිසක් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වලට පැමිණිල ඉදිරිපත් කර තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් විමර්ශන පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී BS තිසේරා, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පා තුළු නිලධාරීන් පිරිසක් විසින් එම විමර්ශන කටයුතු ඉතාම ප්‍රක්ෂග්‍රාහීව සිදු වූ බවට සංගරත්නය දේශපාලඥයන් වෛද්‍යවරුන් මව්වරුන් ඇතුළු විශාල පිරිසක් විසින් චෝදනා එල්ල කර තිබුණා. වර්තමාන රජයේ බලයට පත්වීමෙන් පසු සාෆි සෙහාබ් ඩීන් වෛද්‍යවරයාට එරෙහිව සිදු කරන විමර්ශන කටයුතු සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කරනු ලැබුවා. සාපි ශහාබ් ඩීන්ට එරෙහිව විභාග වන නඩුව ලබන 16 වනදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතයි. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.